සුබ දවසක් හැමෝටම අද මමයි බබයි පරිප්පු වලින් රස ස්නැක් එකකුයි ස්නැක් එකක් ගන්න වෙනස්ම විදිහේ ගාල්ලික් සෝස් එකකුයි හැදුවා මම මේ ස්නැක් එකට අරන් තිනවා පැය 5ක් විතර පෙඟෙන්න දාපු කඩල පරිප්පු ගෑම් 150ක් මම මුලින්ම හොඳට පෙඟෙන්න දාපු පරිප්පු ටික ග්‍රයින්ඩර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා ඒ ටික ග්‍රයින්ඩ් කරගෙන මම වාජනයකට පාන් පිටි ගෑම් 300ක් දාගන්නවා ඊට පස්සේ ඒකට මම තෙල් මේස හැඳි දෙකකුයි රස අණුව ලුණු කුඩු ටිකකුයි කැලි මිනිස් තේ හැඳි භාගිකුයි කහ කුඩු තේ හැඳි භාගිකුයි ගොඩක්ම හීනෙට කපාගත්තු කරපිංචා ටිකකුයි සහ සුදුරුවටි ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා එකතු කරගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා මිෂයට මම ඉස්සලා ග්‍රයින්ඩ් කරගත්ලා අඹරගත්තු පරිප්පු ටික 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 එකතු කරගෙන මේ විදියට අනා ගන්නවා ඊට පස්සේ මම මේ හදාගත්තු පිටි මිශ්‍රණය විනාඩි 10ක් විතර අතින් හොඳට අනා ගන්නවා හොඳට අනාගෙන ඊට පස්සේ මේ විදියට කොලයකින් වහලා මේක ඇතුළට හුලන් යන්නේ නැති වෙන්න විනාඩි 15ක් විතර අපි වහලා තියන්න ඕනේ විනාඩි 15කට විතර පස්සේ මම මේ හදාගත්තු ඩෝ එකෙන් පොඩි පොඩි බෝල හදා ගන්නවා මේ විදිහට ඊට පස්සේ මම මේ විදිහට හදාගත්තු බෝලයක් අරගෙන මේ විදිහට තුනී කරලා එකට උඩින් පිටි ටිකකුත් තියලා මේ වගේ රෝලෙකින් හොඳට තුනී කරගන්නවා තුනී කරගද්දී මේ වගේ හොඳ හීනයකට තුනී කරගන්න ඊට පස්සේ මම පීයක් අරගෙන මේ වගේ හැඩවලට කපා ගන්නවා මේ විදිහේ හැඩවලට කපාගෙන මම ගෑරුප්පුවක් අරගෙන ඊට පස්සේ ගෑරුප්පුවේ මේ වගේ සිදුරු හදා ගන්නවා එතකොට මේ ස්නැක් එක හොඳ ක්‍රිස්පි ගතියට බැඳ ගන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ට කැමති හැඩයකට මේක කපා ගන්න පුළුවන් ඊට පස්සේ මේ වගේ තාච්චියක් ලිපෙන් තියලා ඒකට තෙල් දාලා මම මේ ටික ඔක්කොම ගැඹුරු තෙලේ හොඳට බැඳ ගන්නවා මේ විදිහට මේ ස්නැක් එක ඔක්කොම බැඳගෙන මම මේ ස්නැක් එක ගන්න රස ගාලික් සෝස් එකකුත් හදාගත්තා මම මේ සෝස් එක හදන්න හොඳට තඹ ගත්ත අලගිනියක් මේ විදිහට කැල්වෙන්ත කපලා මේ වගේ ග්‍රයින්ඩර් කප් එකකට දාගන්නවා ඊට පස්සේ ඒකට ඔලිව් ඔයිල් මේසෙන්දි දෙකක් විතර දාලා චුට්ටක් වෙලා ග්‍රයින්ඩ් කරගන්නවා චුට්ටක් ග්‍රයින්ඩ් වුණාට පස්සේ මම ඒකට ලුණු කුඩු තේ හැඳි කාලකුයි කම්බිරිස් තේ හැඳි භාගිකුයි සුදුරුණු වික් පහකුයි දේස්ම තේ හැඳකුයි ෆ්‍රෙෂ්මික් මේස් හැඳි දෙකක් වගේ එකතු කරන මේ ටික මේ විදියට හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා ග්‍රයින්ඩ් කරගෙන සෝස් එක හදා ගන්නවා ගාලික් රසට ආසයිට නම් මේ සෝස් එක ගොඩක්ම සෙට් වෙනවා මේ තින්න මම හදාගත්තු ස්නැක් එකයි සෝස් එකයි මේ ස්නැක් එක ඇත්තටම අපිට අඩු වේදමකින් හදා ගන්න පුළුවන් ස්නැක් එකක්. හරිම රසයි. ඔයගොල්ලෝ try කරන්න බලන්න.